අපි සාකච්ඡා කරන්න සූදානම් වෙනවා 17 වෙනි පාඩම අකුණු අනතුරු පාඩමේ අභ්‍යාස ටික. මේ බලන්න පුතේ පාස් සඳහන් ප්‍රකාශ හරිනම් හර ලකුණුද වැරදි නම් වැරදි ලකුණුද යොදන්න කියනවා. අකුණු ගැසීම ගැන හරියට මනාවකි පල කළ නොහැකිය. ඔව්. මේ පුළුවන් නම් ඉතින් මරුනේ. ආ හෙට අකුණු දෙකක් තියෙනවා කියලා වෙලාවත් එක කියනවා නම් ඉතින් එහෙම කියන්න බෑනේ නේද පුතේ. හරි. ඒක හරි. ඒක හරි. වලාකුළු වල ජල වාෂ්ප පමණක් දක්නට ලැබේ. වලාකුළු වල ජල වාෂ්ප පමණක් දක්නට ලැබේ. නෑ. වලාකුළු වල තියෙනවා හිම ස්පටික සහ වලා දිය රොන් දෙකම තියෙනවා. හිම ස්පටිකයි වලා දිය රොන් කියන දෙකම තියෙනවා. වලාකුළු වල. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. අකුණු අවදානමක් ඇති අවස්ථාවක උස් ගසක් යට සිටීම නුසුදුසුය. උස් ගහක් යට ඉඳලා හරියන්නේ නැහනේ පුතේ නේද? හරි. නුසුදුසුයි තමයි. හරි. නිවසක් තුල සිටින අයෙකුට වුවද අකුණකින් හානි සිදු විය හැකියි. ඔව්. ගේ අස්ස ඉන්නවා කියලා අකුණකින් හානි සිද්ධ වෙන්නේ නැති වෙන්න නැති වෙනවා කියලා එකක් නැහැ. කොහොම හරි අකුණක් වදින්න පුළුවන්. හරි. ඒක හරි. විදුලි අකුණු කැටීමකදී ආලෝකය හා ශබ්දය එකවර නිකුත් වේව. මුන් දෙන්නම එළියට එන්නේ එකපාර. එකපාර තමයි එළියට එන්නේ. ඒක හරි. ඒක හරි. දෙපස ගලපන් ඍජු අකුණු කියලා කියන්නේ කෙලීම ඇවිල්ලා තට්ටෙටම වදිනවා. ඔළුවටම වදිනවා. එහෙනම් මෙතන මොකද්ද හොයන්නේ? අමෙතින් හුදකලා තනිතලා බිමක සිටින අයෙකුට අකුණක් වැදීම. ආ ඒක ඍජු අකුණ. තනිතලා භූමියක පිට්ටනිය මැද හිටන් ඉන්න ඔයාට වදිනවා. ඔළුවටම වදිනවා. ඍජු අකුණ. කෙලින්ම වදිනවා. ස්පර්ශක අකුණු කියලා කියන්නේ මොකක් හරි ස්පර්ශ කර කර ඉන්න ඕන. මොකද්ද බලමු ස්පර්ශ කර කර ඉන්න. ගසකට හේතු වී සිටින මිනිසෙකුට ආ ගසකට හේතු වෙලා ඉන්නේ ගසකට හේතු වී සිටින මිනිසෙකුට ආ එහෙම නැත්තම් මොකද්ද හෝ රැහන් සහිත දුරකතනයකට දුරකතනේ භාවිතා කරන්නෙකුට හරිනේ දැන් දෙකම ස්පර්ශ කරලානේ තියෙන්නේ ගහට වැදුනොත් මනුස්සයාට වදින්න රැහන් සහිත දුරකතනයට වැදුනොත් ඒක අල්ලගෙන ඉන්න නිසා ඔන්න වදින්න ඔන්න වදින්න පාර්ශික අකුණ. ඒ කියන්නේ ළඟින් ගියොත් ඇහක් නැහැ වගේ කතාවක් නේ. ළඟ ඉන්නේ අකුණ ගහන්නේ ළඟ තියෙන එකට කරුමෙට අපිට වදින්න. ගොඩ නැගිල්ලකට වැදුණු අකුණකින් ඒ අසල සිටන අයෙකුට හානි සිදුවීම. අනන පාර්ශික අකුණ. ගොඩ නැගිල්ලක ඉන්නේ කෙට්ට ගොඩ නැගිල්ලට වදිනවා. ගොඩ නැගිල්ලේ ළඟ හිටන් ඉන්නේ කෙට්ට මේ අකුණ වදිනවා. අනන පාර්ශික අකුණ. පියවර අකුණ. එක කකුලකින් ඇවිල්ලා අනිත් කකුල් වලින් යනවා. කකුල් වලින් යනවා කියන්නේ සර් කකුල් ගොඩක් තියෙනවා මම කියන්නේ හරකෙක් ගැන. ආ හරි. ගසකට වැදුණු අකුණකින් කොටසක් ගසක් යට සිටින මිනිසෙකුට වැදීම. හරි. ඇවිල්ලා එක පාදයකින් ඇවිල්ලා අනිත් පාදෙන් යනවා. හරි. පාද්‍ය ඇති වචන යොදාගෙන වාක්‍යවල හිස්තැන් පුරවන්න. ආ මොකද කියන්නේ? වලාකුලකින් පොළවට. වලාකුලකින් පොළවට එන්නේ පුතේ පෘථුවි අකුණ. එහෙනම් පෘථුවි අකුණ කියන එක තමයි මෙතනට එන්නේ. පෘථුවි අකුණක් පැමිණි. වලාකුළුකින් පොළවට එන්නේ පෘථුවි අකුණ. වලාකුළු අතර ඇතිවන්නේ වලාකුළු අතර ඇති වෙන්නේ පුතේ වලාකුණු. වලාකුණු. වලාකුණුය. හරි. අකුණ වලාකුළු හා වාතය අතර ඇතිවේ. ඒ කියන්නේ වලාකුළෙන් එළියට පනිනවා. ඒ කියන්නේ වාතයට පනිනවා. ඒ මොනවාද පුතේ? වාකුණුනි. වාකුණු. වා කියන්නේ දෙමලෙන් එන්න කියලා නේද? ආ එන්න අකුණු. හරි. වා අකුණු. හොඳයි. අකුණක උෂ්ණත්වය. අකුණක උෂ්ණත්වය සූර්යා මතුපිට ඇති උෂ්ණත්වයට වඩා වැඩි 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 වැඩි. හරි. වැඩිය. අකුණකින් තාප ප්‍රමාණයක් අටගනි. අධික 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 අධික. අධික තාප ප්‍රමාණයක් අටගනි. අධික තාප ප්‍රමාණයක් අටගනි. හරි. හරි. එරලාවෙන්න මොකද්ද කියන්නේ පහත දී ඇති සංකල්ප සිටීමේ ඔව් අහන්න පුතේ අරගෙස අධිකයි වැඩි මාරු වුණාට කමන්නේ ආ කො බලන්න අකුණක උෂ්ණත්වයේ සූර්යා මතු පිට ඇති උෂ්ණත්වයට වඩා අධිකය ඔව් නේද ඒකත් හරි ඔව් අකුණකින් වැඩි තාප ප්‍රමාණයක් හටගනි ඔව් ඒකත් හරි ඔව්
ඒ වචන දෙක ටික කොයිට වැඩි ලොකු වෙනසක් දෙන්න තිබ්බ අපිට නේ. ඔව් ඒක වෙන මාරුණාට කමන්නේ නැහැ. කමන්නේ කමන්නේ. අවුලක් නැහැ ඒක. හරි හරි. ඊළඟට යන් සංකල්ප සිටියමක්. ඒ කියන්නේ මේ තියෙන සංකල්ප සිටියමක්ලු. ඒ කියන්නේ අකුණු ඇතිවීම සම්බන්ධව තියෙන දේවල් අඩංගු කරලා හදපු සිටියමක්. තමයි මේ තියෙන්නේ. හරි. ඉතින් අපිට මොකද කියන්නේ? සිටියමේ හිස් වෙලා තියෙනවල A B C D යන ස්ථාන. A B C CD කියන ස්ථාන වලට සුදුසු වාක්‍යංශ වාක්‍ය මෙන්න මේ හතරෙන් එකක්ලු. ඒ කියන්නේ එක්කෝ එක B වෙයි එක්කෝ දෙක C වෙයි එහෙම වෙනස් වෙයි කියලා කියනවා. ඒක අපිට තෝරගන්න වෙන්නේ සංකල්ප සිටියම් බලලා. අපි පහල ඉඳලා උඩට එමු. මේ බලන්න. මොකද්ද මගේ වීඩියෝ එකට උනේ? right hari me balanna akunu viduli dharawa wata athi vaate tadin ratpe ona den akunak athi wenakota viduli dharawa eken akunakin viduli dharawak athi wenawane etukota e akuna athi wena tana thiyena vaate puthe issalama tadin rat wenawa tadin rat wenawa tadin ratthunama deyak ratthunama ilangata wenne mokadda prasarane ena metena prasarane me thiyena ekata वाते क्षणिकव रत्वे प्रसारणे वे इसला वाते तदिन रत्वेना रत्वचगम प्रसारणे वे ना मेतन टा सी हर सी एक हर ने हर इलान मगाद देवेने उन प्रसारणे वे ना इतनी यंग आते आप इधर प्रसारणे ने वाते क्षणिकव रत्वे प्रसारणे वे हर इलान तुंगी नीट मगाद देवेने फलमुव कंपन තරංග බවටද පසුව ශබ්ද තරංග බවටද පත් වේ. ඔව් කම්පන තරංග එකෙන් ශබ්ද තරංග ඇති වෙනවා. ඊට පස්සේ ගිගුරුමක් එනවා. ගිගුරුමත් එක්ක ඔන්න අකුණක් එනවා. අකුණක් එනවා. හරි. ඊට පස්සේ මේ පැත්තෙන් යන්න. මේ පැත්තෙන් D කියන එකෙන් මොනවද එනවා කියන්නේ? අධිකව ආරෝපණ එක්රැස් වී ඒවා විදුලි ධාරාවක් බවට පත් වේ. ඒවා විදුලි ධාරාවක් බවට පත් වෙනවා කියලා කියනවා. හරි. විදුලි ධාරාවක් බවට පත් වෙනවා කියලා කියනවා. විදුලි ධාරාවක් බවට අධිකව ආරෝපණ එක්රැස් වෙලා ඒවා විදුලි ධාරාවක් බවට පත් වෙන්නේ D වලින්ලු D වලින්ලු එහෙනම් ආරෝපණ වලින් විදුලි ධාරාවක් හදන්න නම් ආරෝපණ එකතු වෙන්න ඕන ආරෝපණ එකතු වෙන්න ඕන එහෙනම් බලන්න වලාකුළු තුල විදුලි ආරෝපණ එක්රැස් වේ ආ එක්රැස් වේ නම් ඒ තමයි D ආ එක්රැස් වේ අහේ මේ එක්රැස් වුණා විදුලි ධාරාවක් හට ගන්න විදුලි ධාරාව හටගත්තට පස්සේ B වෙනවලු B ගෙන් විදුලත් විසර්ජනය ඇති වෙනවලු B ගෙන් විදුලත් විසර්ජනය හට ගන්නවා කියලා කියනවා හරි හරි ඒ කියන්නේ දැන් මොකද B ගෙන් විදුලත් විසර්ජනය හට ගන්නවා කියලා කියන්නේ විදුලත් විසර්ජනය වෙන්නේ B ගෙන්ලු මොක කොහොමද විදුලත් විසර්ජනය කියන්නේ මොකද්ද අර ෂෝට් වෙන එකක් වගේනේ චිටි චිටි ගාලා පනිනවා පනිනවා නේ කරන්ට් එක මෙහෙම පනිනවා ආරෝපණ පනිනවා විසර්ජනය කියලා කියන්නේ ඕකනේ. දැන් මේ බලන්න. වලාකුළු තුල වලාකුළු අතර වලාකුළකින් පොළවට ආරෝපණ පැනීම සිදු වේ. අන්න වැඩි. ඒ තමයි B. ඒ තමයි B. ඒ තමයි B. හරි. ඇයි එහෙම පනිනවනේ? පැන්න ගමන් ඒක තමයි විදුලි විසර්ජන. විදුලි විසර්ජන. හරි. විදුලි විසර්ජන. ඉහළ නගින ජල වාෂ්ප සහිත වාතයේ සිසිල් වී වලාකුළු සෑදී. ආ ඒක ඒ. ඒක ඒනේ. जलवाष्प सहित वाते इहल नगी जलवाष्प सहित वाते इहल नगिन इहल नगिन जलवाष्प सहित वाते वलाकुल वलाकुल किडे गु मत उदुन उडट उस वेला वलाकुले मुदुन पैतली वेला किला पहाल उडट खालू वेला अभ्यास टीक इवर कर